මම ඒකේ පරීක්ෂාකාරීව පර්යේෂණයක රිසර්ච් එකක් ඉදිරිය නැහැ. ඔබතුමන්ලාගේ ආගමේක අවස්ථාවෙදී කියනවාද කාන්තාවන් 7 දෙනෙක් එක පිරිමියෙක්ට විවාහ කරගන්න පුළුවන් කියන concept එක. එතකොට ඒකට හොඳම උදාහරණය තමයි අපි මේ ඉංග්‍රීසි ජාතිකයන් විසින් තමයි විවාහ සංකල්පය ලංකාවට හඳුන්වා දුන්නේ. අරාබි ග්‍රන්ථවල කාන්තාව 7 දෙනෙක් විවාහ කරගැනීමට හැකිද නැද්ද කියන එක ඒක මම ලොකුවට මම කියවන රිසර්ච් එකක් කළා නෑ. හැබැයි ජන සංස්කෘතිය සම්බන්ධයෙන් රිසර්ච් එකක් අපිට හමු වෙන දේ තමයි මහනුවර රාජධානි සමයේදී විභාගන තුනක් තියෙනවා. දීක බින්න සහ එකගේ කෑම කියලා. ඒතර එකගේ කෑම කියන කන්සෙප්ට් එකේ සඳහන් වෙන්නේ එක පුරුෂයාට කාන්තාවන් දෙදෙනෙකු හෝ නැත්නම් පුරුෂයන් දෙදෙනාට එක කාන්තාවක් හෝ ඒ ක්‍රමය. ඊට අමතරව සඳහන් වෙනවා ඒ කියන්නේ අනුරාධපුර රාජධානි සහ පොළොන්නර රාජධානි සමයන්වලදී අත්තංක්‍රමයකට තමයි අපි ඒ කියන්නේ යල මහ කන්නවලට තමයි වගා කරන්නේ. එතකොට මේ වගා කරන කාලය තුළ දීපවත්න ප්‍රේම සම්බන්ධතාවය ලිවින් ටුගෙදර් කියන එකේ කන්සෙප්ට් මෙවුව අපේ සංස්කෘතියේ තිබ්බ දේවල්. ඒකින්ද මෙවුවට හය අලුතින් ගේන දේවල් නෑ. මේ අපි මේ ඔක්කොම හදාගත්තේ 1815 වෙනි පස්සේ. එතකොට මේ 1815 වෙනි පස්සේ තියෙන නීතිත් එක්ක අපි මෙතන කතා කරාට හැබැයි අපේ සංස්කෘතිය ජන සංස්කෘතියේ පරිණාමයේදී මුල් පුරකට ගියාම අපි කියන්නේ හරිම විවාහය කියන සංකල්පේ උනත් නිදහස් මානසිකත්වයෙන් නිදහස්ව ඉඳපු ජාතියක්. එතකොට මේ කතාවේ කියන දේත් එක්ක දික්කතාවය ගැන කියන සංකල්පයන් ආගමානුකූලද නැද්ද කියන කතාවට වඩා මම දකින්නේ එච්චර සංස්කෘතියක් තිබ්බ අපිට මෙන්න මේ කියන අවුරුදු 1815 ඉංග්‍රීසිගේ යටත් වීමත් සමග එක විවාහයක එක පුරුෂයාට එක සංකල්පේ බැඳීමක් නම මම අර ඔබතුමා කිව්ව පරිදි බැඳීමකට එක මමත් ඒක විගන්න මාත් එක ප්‍රකාශ කරා. ඉන්න බැයි නම් මොකද කරන්නේ? එතකොට අයින් වීම සහ වෙන්නේ රාගොස් පාඩුවේ දෙන්න දෙපැත්තලා සිටීම නෙමෙයිද හොඳම දේ? එතකොට ඒ වගේ අපේ සංස්කෘතියෙම ඒ වගේ දේවල් නිත කන්න අපිට දකින්න පුළුවන් වුණා නේද? රැඩියෝ නැහැ. අපේ රජ කාලේදී අන්තපුරවල් තියෙනකොට අන්තපුරවල් තිබ්බා. එතකොට රැඩියෝ නැහැ ඉන්දියාවේ අශෝකණ කීදෙනෙක් කියලා. කියනවා එක අවස්ථාවකදී අශෝකට තරහ ගියපු දව කාන්තාන් 1000ක් මෙරුවා කියලා එක දවසක්. එතකොට දේව අශෝකේ තාත්තා බිම්බිසාරට කාන්තාව 500ක්. එතකොට හිතන්න කොච්චර මේ තිබ්බද කියලා. ඒ කියන්නේ මේ විවාහය කියන සංකල්පයෙන් එක්ක අපි ඔත් වෙනාට වඩා අපි ඇත්තම කතාව කිව්වොත් නිදහස් මානසිකත්වයෙන් මිනිසාට නිදහස් පුරවැසියෙක් ජීවත් වෙන්න පුළුවන් නම් එතන තමයි සමාජය, එතන තමයි සංස්කෘතිය. පින් කවදදේ අමතකලා තාරහව නිදහස් මානසිකත්වයකට හිත ලබා දුන්නා නම් විවාහයේ තියෙන ඒ බැඳීමට පොතු දෙපර විදත් කාන්තාවේ ගර්මින් කාන්සිටියේ තිබුණ දෙයක් හඳුන් දෙයක් නෙමෙයි. ඒක තමයි වඩා යැනපෙන්නේ ගියා. නමුත් එතනදී සහෝදරයා අපි ඒ පිටිගන්නේ නැහැ. තේත්ව මේ සමාජයේ පැවතෙද්දී සමාජයේ පරිහානියට පත් වෙමින් වීරසව අඛණ්ඩව පැවතීමට යම් යම් සීමාවන් තියෙනවා තෝරන්නේ. ඕ ඕ තේත් අමගව අන්තවාදීව බැඳිලා ආන්නේ යම්කිසි ක්‍රීමාවක් ඇතුළත ඉදහසක් තියෙන පවුම තියෙන කාන්සිතත්වය තමයි ඉස්ලාම් දහම තුළ විවාහය සලකන්න බහු භාර්යා විවාහය ඉස්ලාම් අනුමත කරනවා. එකට හතක් නෙවෙයි එක්තැනෙක්කට අතර දෙනෙක් දක්වා විවාහ වෙන්න පුළුවන්. නමුත් යම් යම් පොත්තේ සියට ඒ සඳහා අවම සුදුසුකම් තිබෙනවා. ඒක වෙනම මාතෘකාව අපි කතා කළ යුතුයි. ඒ කිව්වා වගේ ලංකාවේ බහු පුරුෂ විවාහ ක්‍රම තිබුණා. නමුත් ඒ බබු පුරුෂ විවාහය සමාජ සදාචාරයට නොගැලපෙන දෙයක් නිසා ඉස්ලාමයේ බැහැර කරනවා. හේතුව කාගේද දරුවා කියලාවත් තෝරගන්න බැරි වෙයි. නැත්නම් නිදහසේ ජීවත් වීම ලිවිං ටුගෙදර් එකට නිදහසේ ජීවත් වීම කියන කාරණාවේදී බොහෝ දුරට කාන්තාවන් අසන්න භාවයට පත් වෙනවා. බටහිර ජාතිකයන් ඒවා පෙන්වන්නේ ඉදික්මීමේ අප්සම් ප්‍රඥාවේ සේලත්නම් සමාජ ඔහුගේ සදාචාරයේ සමාජ සම්මුතිවල උග්‍රතියක් වශයෙන් දැන් පෙන්වන්නේ. නමුත් ඒ තුළින් බොහෝ දුරට වෙහිසටපත් වෙලා තිබෙන්නේ කාන්තාව. ඔය පුත් මානසික වදකින්සනයන්ට මක් වෙලා ඉන්නවා බටහිර කාන්තාව. ඒව හොන්ට ක්‍රියාතර කර කියා ගන්නට බැරි මට්ටමක ඔවුන් මත්ද්‍රව්‍ය වලට ඇප්තකින්න පාර්ශවයක් බවට පරිවර්තනය වීමෙන් තිච්ච නිසා සීමිත නිදහසත් එසේ නැත්නම් බන්ධනේදී ස්තොරව ජීවත් වීමක් ඉන්දික ඇසුර කියන දේ ඉස්ලාම පිළිබඳ නේද? නමුත් යම් සීමාවන් ඇතුළත යම් නිදහසක් ඇතිව පෙච්චාවෙන් එකතු විවාහ පෙච්චාවෙන් මෙන් වීම කියන ඒ අයිතිය විවාහනය දික්කසාදේ කියන දේ ඉස්ලාම් ලබා දීලා තියෙනවා කියන එක ගන්න පාඩුවක්.